අද අපි කතා කරන්නේ රොබර්ට් ග්‍රීන් විසින් රචනා කරන ලද The 48 Laws of Power කියන පොත පිළිබඳවයි. මේ පොතේ සඳහන් වෙන බලය සම්බන්ධ නීති 48ම පිළිබඳව එක වීඩියෝ එකකින් කතා කිරීමට අමාරු නිසා මම මේ වීඩියෝ එකෙන් ඒ පොතේ සඳහන් වෙන බොහොම වැදගත්ම කරුණු කිහිපයක් පිළිබඳව විතර සාකච්ඡා කරනවා. ඉතින් ඒ ටික බලලා ඔයාට මේ නීති 48ම පිළිබඳව ඉගෙන ගැනීමට අවශ්‍යයි කියලා හිතනොත් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙම කළොත් මම වීඩියෝ සීරීස් එකක් විදියට මේ නීති 48 පිළිබඳව සාකච්ඡා කරනවා මේ පොත පිළිබඳව සාකච්ඡා කරන්න කලින් මේ පොත රචනා කරපු රොබර්ට් ග්‍රීන් කියන්නේ මොන වගේ පුජ්‍යලයෙක්ද කියලා මුලින්ම සාකච්ඡා කරමු රොබර්ට් ග්‍රීන් කියලා කියන්නේ ඉතාමත්ම සාර්ථක ඇමරිකානු ලේඛකයෙක් ඔහු මූලික කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කරගෙන තමයි ඔහුගේ ග්‍රන්ථ රචනා කරන්නේ ඔහු රචනා කරපු පොත් හයක් මේ වෙනකොටත් ඉතාමත්ම සාර්ථක විදියට අන්තර්ජාතිකව අලෙවි වෙනවා The Laws of Human Nature සහ The 33 Strategies of War කියන ලෝක ප්‍රකට පොත් දෙකේම කතුවරයා වන්නෙත් මේ රොබර්ට් ග්‍රීන් ඔහුගේ මේ The 48 Laws of Power කියන පොත ලොව බලවත්ම පුජ්‍යලයන්ගේ පවා ඇගීමට ලක් වෙලා තියෙනවා. ඕනෑම අවස්ථාවක ඕනෑම තත්වයක් තුළ ඔයාගෙන් අනිත් අයට සිද්ධ වෙන බලපෑම වැඩි කරන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ බලය ස්ථාපිත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉතාමත්ම හොඳ තාක්ෂණික කරුණු රාශියක්ම මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේ ග්‍රන්ථය අධ්‍යයනය කිරීමෙන් බොහොම සදාචාර සම්පන්න විදියට අපේ බලය පතුරවන්නේ කොහොමද කියන එක පිළිබඳව වගේම අනිත් පුජ්‍යලයන්ගේ බලපෑම් වලට නුසුදුසු ආකාරයෙන් අපි හසු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඒකෙන් ගැලවීමටත් හැකියාව ලැබෙනවා. ඉතින් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි මේ ආයෝජන සහ ව්‍යාපාර පිළිබඳව සාකච්ඡා කරන YouTube channel එකකින් මේ බලය පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. මොකද සාර්ථක ආයෝජකයෙක් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම බොහොම බලවත් පුජ්‍යලයෙක් බවට පත් වෙනවා කියන එකයි. ඒක නිසා ඔයාට බොහොම හොඳ සාර්ථක ආයෝජකයෙක් හා ව්‍යාපාරිකයෙක් වීමට මේ නීති උපයෝගී කරගන්න පුළුවන්. පළවෙනි ප්‍රධානම නීතිය තමයි ඔයා මත විශ්වාසය තැබීමට අනිත් මිනිසුන්ව පොළඹවන්න. බොහෝ දෙනා විශ්වාස කරන්නේ තමා රැකියා කරන ස්ථානයට වැඩි බලපෑමක් සිද්ධ කිරීමට නම් ඒ රැකියා ස්ථානයේ ඉන්න බොහොම බලවත් ප්‍රධානියෙක් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම වඩා වැදගත් බවයි. නමුත් ඉතින් ඔයා වැරද්දක් කළොත් මේ බලවත් ප්‍රධානියා ඔයාව ඉවත් කරලා ඒ වෙනුවට වෙනත් සේවකයෙක් බඳවා ගන්න පුළුවන්. ඒක නිසා මීට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් තමයි රොබර්ට් ග්‍රීන් විසින් ඉදිරිපත් කරන්නේ. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ රැකියා ස්ථානයේ ඉන්න දුර්වල ප්‍රධානියෙක් තෝරාගෙන ඔහු සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි. ඒ කියන්නේ දුර්වල ප්‍රධානීෙක්ව තෝරාගෙන ඔහු ඔයා මතම යැපෙන තත්වයට පත් කිරීමයි. ඔයා නැතුව ඒ දුර්වල ප්‍රධානියට කිසිම දෙයක් කරගන්න බැරි තත්වයට පත් කරගත යුතු වෙනවා. වෙනත් විදිහකට කියනවනම් ඒ දුර්වල ප්‍රධානියාගේ ඉරණම ඔයාගේ ඉරණමත් එක්ක ගැට ගහලා තියන්න. මේ දේ ඉටු කර ගැනීම සඳහා ඔයා සුවිශේෂී පුජ්‍යලයෙක් බවට පත් විය යුතු වෙනවා. ඒ කියන්නේ ඔයා රැකියා ස්ථානයේ කරන දේ කරන්න පුළුවන් එකම පුජ්‍යලයා බවට ඔයා පත් විය යුතු වෙනවා. ඔයා කරන දේ අනිත් පුජ්‍යලයන්ටත් බොහොම පහසුවෙන් කරන්න පුළුවන් නම් ඔයාව බොහොම ලේසියෙන් රැකියාවෙන් ඉවත් කරලා ඔයා වෙනුවට තවත් පුජ්‍යලයෙක් බඳවා ගන්න පුළුවන්. නමුත් ඔයා කරන දේ කිසිම පුජ්‍යලයට කරන්න බැරි නම් ඒ හරහා ඔයාගේ රැකියාවේ සුරක්ෂිතභාවය තව තවත් වැඩි වෙනවා. මේ විදිහට මිනිස්සු ඔයා මත යැපෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන් නම් ඔයාට ඒ හරහා විශාල බලයක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද එතකොට ඔයාට බොහොම පහසුවෙන්ම ඔයා මත යැපෙන ඒ මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අනිත් පැත්තත්. ඔයා ප්‍රධානියෙක් විදිහට රැකියා ස්ථානයක කටයුතු කරනවා නම් ඔයාගේ යටතේ වැඩ කරන සේවකයන්ව ඕනෑවට වඩා දැනුවත් කරන්න යන්න එපා. මොකද ඔවුන්ව ඕනෑවටත් වඩා දැනුවත් කරන්න ගියොතින් ඒකෙන් සිද්ධ වෙන්නේ ඔවුන්ට ඔයා නැතුව උනත් වැඩ කරන්න පුළුවන් තත්වයට පත් වෙන එකයි. ඒක නිසා ඔයා දන්න හැමදේම ඔයා යටතේ වැඩ කරන සේවකයන්ට කියලා දෙන්න යන්න එපා. ඒ වෙනුවට ඔවුන්ව පුළුවන් තරම් ඔයා මත යැපෙන තත්වයට පත් කරන්න. ඔයා යටතේ ඉන්න සේවකයන් ඔයා මත වැඩිපුර යැපෙන තරමට ඔයාට ඒ සේවකයන්ව බොහොම පහසුවෙන්ම පාලනය කරන්න පුළුවන්. මොකද ඔවුන්ට ඔවුන්ගේ රැකියාව ඔයා නැතුව සිදු කිරීමට හැකියාවක් නැහැ. දෙවැනි කාරණය තමයි ඔයාගේ කීර්තිනාමය ඔයාගේ ජීවිතය වගේ ආරක්ෂා කරන්න. හොඳ අධිකාරී බලයක් ගොඩනගා ගැනීම සඳහා පුජ්‍යලයෙකුගේ කීර්තිය කියලා කියන්නේ බොහොම අත්‍යවශ්‍ය දෙයක්. අනිත් අයව බිය ගැන්වීමට අනිත් අයව දිනා ගැනීමට ඔයාට හැකියාවක් ලැබෙන්නේ ඔයාට හොඳ කීර්තිනාමයක් තියෙනවා නම් විතරයි. කෙනෙකුට හොඳ කීර්තිනාමයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ මගින් ඔහුගේ ශක්තිය වර්ධනය වෙනවා. ඒකෙන් අදහස් කළේ හොඳ කීර්තිනාමයක් තියෙනවා නම් අනිත් අය මත වැඩි බලපෑමක් එල්ල කිරීමේ හැකියාව ලැබෙනවා කියන එකයි. ඒ වගේම කෙනෙකුට හොඳ කීර්තිනාමයක් තියෙනවා නම් ඔහුගේ විරුද්ධවාදීන්ට ඔහු සැබෑවටම කවුද කියන කාරණය සොයා ගැනීමට අපහසු වෙනවා. කෙනෙකුට තමන්ගේ කීර්තිනාමය පවත්වා ගැනීමට බොහොම අඩු වෙහෙසක් තමයි දැරීමට සිද්ධ වෙන්නේ. නමුත් ඒ කීර්තිනාමය මගින් කෙනෙකුගේ පැවැත්ම ශක්තිමත් කරනවා. ඒ වගේම ඔහුගේ ශක්තියත් වර්ධනය කරනවා. කෙනෙකුගේ කීර්තිනාමයට කැළලක් ඇති වුණොතින් ඔහුට සෑම පැත්තකින්ම පහර වදින්න පුළුවන්. ඒක නිසා පුජ්‍යලයෙකු වශයෙන් තමාගේ පෞද්ගලික කීර්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමාගේ ව්‍යාපාරයේ කීර්තිනාමය වෙන්න පුළුවන්. අන්න ඒ කීර්තිනාමය කිසිදු කැළලක් ඇති නොවන ආකාරයට
ආකාරයට බොහොම ශක්තිමත්ව අපි ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම ඒ කීර්ති නාමයට අනාගතයේදී යම්කිසි හානියක් සිදුවීමට යනවනම් ඒක ඇතිවීමට කලින්ම වළක්වා ගැනීමටත් අපි කටයුතු කළ යුතු වෙනවා. උදාහරණයක් විදියට Apple සමාගම මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ ඒ සමාගමේ brand name එක. එහෙම නැත්නම් ඒ සමාගමේ කීර්ති නාමය නිසායි. ඒ වගේම Facebook සමාගම වගේ අතිදැවන්ත සමාගම් පවා මේ වෙනකොට සෑම පැත්තකින්ම පහර පිට පහර කන්නේ මෙන්න මේ කීර්ති නාමය පළදු කරගත්ත නිසායි. ඒක නිසා කෙනෙක් තමගේ පෞද්ගලික කීර්ති නාමය වගේම ව්‍යාපාරික කීර්ති නාමයත් තමගේ දිවිහිමියේ රැකගත යුතු වෙනවා. කිසියම් කෙනෙක්ට හෝ ව්‍යාපාරයකට මේ වගේ හොඳ කීර්ති නාමයක් ඇති කර ගැනීම සඳහා වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. නමුත් ඒ කීර්ති නාමය සම්පූර්ණයෙන් විනාශ කර ගැනීම සඳහා තත්පර කිහිපයක් පමණ හොඳටම ප්‍රමාණවත්. උදාහරණයක් විදියට තරුණ වෘත්තිකයෙකුට තමගේ වෘත්තීමේ කීර්ති නාමය ඇති කර ගැනීම සඳහා වසර ගණනාවක් බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කිරීමට සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඔහු එක දවසක් බීමත්ව සිටිය යුතුයි. එහෙම නැත්නම් බොහොම වැදගත් රැස්වීමක් සඳහා ප්‍රමාද වෙලා හරි එහෙම නැත්නම් කිසිම සූදානමක් නැතුව හරි ගියොත් ඒ කීර්ති නාමය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. ඒ විදියට කීර්ති නාමය විනාශ කරගත්ත කෙනෙක්ට ඒ කීර්ති නාමය නැවත ඇති කර ගැනීම ඉතාමත්ම අපහසු දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක කවදාවත්ම කරන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ කීර්ති නාමය තමගේ දිවිහිමියෙන් ආරක්ෂා කරගන්න කියලා කියන්නේ. තුන්වෙනි වැදගත්ම කාරණය තමයි තමගේ අභිප්‍රාය සෑම විටම රහසක් විදියටම තියා ගැනීම. ඔයාගේ අභිප්‍රාය එහෙම නැත්නම් ඔයාගේ සැබෑ අරමුණ මොකක්ද කියන එක හෙළි කිරීම ඔයාට වාසි සහගත වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් විතරයි. සමහර විට ඔයා ඔයාගේ අරමුණ මේ විදියට එලි කළාට පස්සේදී අනිත් අය ඒකට අකමැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අරමුණ ඔවුන්ගේ අරමුණට වඩා වෙනස් බව දැනගෙන ඒකේ ප්‍රතිඵලයක් විදියට බොහොම දරුණු ගැටුමක් වුණත් ඇති වෙන්න පුළුවන්. මේකෙන් සරලවම අදහස් වන්නේ ඔයා ඔයාගේ අරමුණ ලෝකයෙන් සංගවාගෙන ඉන්න තරමට ඔයා গুপ্ত පුද්ගලයෙක් බවට පත් වෙන තරමට ඔයාගේ ගමන තවදුරටත් ලේසි වෙනවා කියන එකයි. නමුත් ඔයා ලෝකයෙන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙන්න ඕනේ කියන එක මේකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔයාට කරන්න තියෙන ලෝකයා සමග ගනුදෙනු කිරීමේදී ඔයාගේ අරමුණ ප්‍රකාශ නොකරමින් ඒ පිළිබඳව අවධානය යොමු නොවන ආකාරයට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමයි. උදාහරණයක් විදියට ඔයාට ඔයාගේ අරමුණ පිළිබඳව ප්‍රකාශ කරනව වෙනුවට එහෙම නැත්නම් ඔයාට ඔයා පිළිබඳව කතා කරනව වෙනුවට ඔයාට අනිත් පුජ්‍යලයා පිළිබඳව කතා කරන්න පුළුවන්. මේ විදියට ඔයා අනිත් පුජ්‍යලයා පිළිබඳව නිමක් නැතුව විස්තර කතා කරද්දී ඔයා බොහොම මිත්‍රශීලී විවෘත සහ විශ්වාසවන්ත කෙනෙක් විදියට අනිත් පුජ්‍යලයාට පෙනේවි. නමුත් ඔයා ඔයා පිළිබඳව කතා කරන්නේ නැති නිසා ඔයාගේ අරමුණ පිළිබඳව කොයි වෙලාවකවත් සඳහන් කරන්නේ නැති නිසා ඔයාගේ විරුද්ධවාදීන්ට ඔයාව හඳුනා ගැනීමට හැකියාවක් නැති වෙනවා. ඔයා හැරි පොටර් කතා මාලාව කියවලා තියෙනවා නම් එහෙම නැත්නම් හැරි පොටර් චිත්‍රපටි මාලාව නරඹලා තියෙනවා නම් ඔයා ඩම්බල්ඩෝ පිළිබඳව හොඳට දන්නවා ඇති. ඒ කතා මාලාවේ විදියට මායා ලෝකයේ ඉන්න බලවත්ම මායාකාරයා තමයි මේ ඩම්බල්ඩෝ කියලා කියන්නේ. ඉතින් ඔහු සහ මේ හැරි පොටර් අතර ඉතාමත්ම විශ්වාසවන්ත බොහොම තද මිතුරුදමක් ගොඩනැගෙනවා. නමුත් මේ කතා මාලාව අවසාන හරියේදී මේ ඩම්බල්ඩෝ මිය ගියාට පස්සේ හැරි පොටර් අවබෝධ කරගන්නවා ඔහු මේ ඩම්බල්ඩෝ පිළිබඳව කිසිම දෙයක් නොදන්න බව. අඩුමතරමේ ඔහුට සහෝදරයෙක් ඉන්න බවවත් ඔහු නොදන්න බව. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ ඉන්න බොහොම බලවත් පුජ්‍යලයනොත් මේ විදියට තමන්ගේ අරමුණු තමන්ගේ විස්තර අනිත් පාර්ශවයට ප්‍රකාශ නොකර ඔවුන් ගැන විස්තර තමයි හැමතිස්සෙම කතා කරන්නේ. මේක නිසා ඔවුන්ට ඔවුන්ගේ විරුද්ධවාදීන්ගෙන් ඇතිවෙන්න පුළුවන් හානි අතිශයින්ම අවම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිසුන්ට එක්වරකට අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ එක් දෙයකට විතරයි. ඉතින් ඔයා ඔවුන්ගේ අවධානය ඔවුන්ගේ විස්තර කෙරෙහිම යොමු කළාම ඔවුන්ට ඔයාගේ අරමුණ මොකක්ද කියලා හඳුනා ගැනීමට හැකියාවක් නැති වෙලා යනවා. ඒ වගේම ඔයාගේ ඇත්ත අරමුණ මොකක්ද කියලා සැඟවීමෙන් මිනිසුන්ට ඔයාව බොහොම ප්‍රසන්න සහ බොහොම අවංක විදියට පෙනෙන්න ගන්නවා. ඒ මගින් ඔවුන්ව නොමග යවන්න පුළුවන්. ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද ඔයා ඇත්තටම කරන්නේ මොකක්ද කියලා ඒ අය අඳුන ගන්නකොට ඒක බොහොම ප්‍රමාද වෙලා තියේවි. ඔයා බොහොම නිහතමානී නම් මිනිසුන්ට ඔයා එක්ක ඕන වෙලාවක කතා කරන්න පුළුවන් නම් අන්න එතකොට මිනිස්සු ඔයාගේ සැබෑ අරමුණ පිළිබඳව සැක කිරීම අඩු වෙනවා. ඉතින් ඔයාට මේ උපක්‍රමය බහුලවම දේශපාලන වේදිකාවේදී දැක ගන්න පුළුවන්. අපි අපේ ඡන්දයෙන් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් පත් කළාට පස්සේදී මේ විදියට ඔවුන්ගේ සැබෑ අරමුණ මොකක්ද ඔවුන් සැබෑවටම කවුද කියලා හඳුනා ගනිද්දී අපි බොහොම ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා කිසියම් පුජ්‍යලයෙක් ඔහු පිළිබඳව වැඩිපුර කතා කරනව වෙනුවට අපි පිළිබඳව වැඩිපුර කතා කරනව නම් ඔහුගේ සැඟවුණු අරමුණක් තියෙන්න පුළුවන් බව මතකයේ තබා ගැනීම වඩා වැදගත් වෙනවා. හතරවෙනි ප්‍රධානම අදහස තමයි අඩුපාඩු නොමැති පුජ්‍යලයෙක් විදියට පෙනී සිටීමෙන් වළකින්න. අන් අයට වඩා උසස් ලෙස පෙනී සිටීම හැම වෙලාවෙම අවධානම් සහගතයි. ඒ වගේම කෙනෙක් කිසිම අඩුපාඩුවක් නැති පරිපූර්ණ කෙනෙක් විදියට පෙනී ඉන්නව නම් ඒක ඉතාමත්ම භයානකයි. මොකද ජීවත් වෙන කිසිම මිනිසෙට අඩුපාඩු නොමැති පුජ්‍යලයෙක් විදියට ජීවත් වෙන්න බෑ. ඉතින් කිසියම් පුජ්‍යලයෙක් මේ විදියට කිසිම අඩුපාඩුවක් නොමැති පුජ්‍යලයෙක් විදියට පෙනී ඉන්නව නම් ඔහු පිළිබඳව අනෙක් පුජ්‍යලයන් දක්වන අවධානය තව තවත් වැඩි වෙනවා. සාමාන්‍ය පුජ්‍යලයෙකුට වඩා ඔහුව වැඩිපුර පරීක්ෂාවට ලක් වෙනවා. මේක නිසා ඔහුට දැනෙන පීඩනය සෑහෙන වැඩි. ඉතින් අඩුපාඩු නැති කිසිම පුජ්‍යලයෙක් නැති නිසා මේ වගේ පෙනී
ඉන්න පුජ්‍යලයකගේ අඩුපාඩු සොයා ගැනීමට අනිත් අයට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. බොහෝ සම්මුඛ පරීක්ෂණවලදී පවා අපේ අඩුපාඩු මොනවද කියලා අපෙන්ම අහනවා. මේ වෙලාවට සමහරු දෙන උත්තරය තමයි කිසිම අඩුපාඩුවක් නැහැ කියන එක. නමුත් ඒක එච්චර හොඳ උත්තරයක් නම් නෙවෙයි. මේකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි ඒ රැකියාවට කිසිසේත්ම අදාළ වෙන්නේ නැති වෙනම පැත්තක තියෙන ඔයාගේ අඩුපාඩුවක් පිළිබඳව නිදහසේ පාපොච්චාරණය කිරීම. කිසියම් පුජ්‍යලයක් බොහොම බලවත් පුජ්‍යලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඔහුව නිතティーම අනිත් අයගේ අවධානයට ලක් වෙනවා කියන එකයි. ඒ වගේ අවස්ථාවක මම තමයි මේ දේ කරන්නේ මට තමයි මේ දේ කරන්න පුළුවන් කියලා අනිත් අයගේ අවධානය සම්පූර්ණයෙන්ම ඔයාගේ පැත්තට ගන්නව වෙනුවට ඔයාට ජය ගැනීමට අවශ්‍ය ඉලක්කයට යෑම සඳහා බොහොම ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔයාගේ දිහාවට යොමු වෙන මේ අවධානය ඒ වැඩපිළිවෙල දිහාවට යොමු කරගන්න පුළුවන්. ඔයා හඹාගෙන යන්නේ බොහොම ප්‍රායෝගික අත්පත් කරගන්න පුළුවන් විදිහේ ඉලක්කයක් කියලා මිනිස්සු දැනගත්තට පස්සේදි මිනිස්සු ඔයාව අනුගමනය කිරීමට පෙළඹේවි. ඒ වෙනුවට ඔයා කිසිම අඩුපාඩුවක් නැති පරිපූර්ණ මිනිසෙක් කියලා පෙන්වුවොතින් ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාව අනිත් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වීමයි. මේක නිසා ඉදහිට හරි තමාගේ තියෙන අඩුපාඩුවක් ප්‍රදර්ශනය කිරීම වඩා සුදුසු වෙනවා. ඔයාගේ ජයග්‍රහණයන් ඔයාට හිමි වුණේ කිසියම් පුජ්‍යලයක් පිරිසක් නිසා, එහෙම නැත්නම් වාසනාව නිසා, එහෙම නැත්නම් කිසියම් තත්වයක් නිසා කියලා ඔයාට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ මගින් ඔයාව ඊර්ෂ්‍යාවට ලක්වීම සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඒ මගින් ඔයාව බොහොම නිහතමානී පුජ්‍යලයක් විදියට අනිත් අයට පෙනෙන ගනිවි. පස්වෙනි ප්‍රධානම අදහස තමයි කිසිවෙකු වෙනුවෙන් කැප වෙන්න එපා කියන එක. ඔයා ඔයා වෙනුවෙන් හෝ ඔයාගේ දෙයකට හැරෙන්න අනිත් කිසිම දෙයකට කැප වෙන්න එපා. ඔයා කිසිවෙකු වෙනුවෙන් කැප වෙන්නේ නැතුව සුවාදීනව ඉන්නවා කියලා කියන්නේ ඔයාගේ පාලන බලය සම්පූර්ණයෙන්ම ඔයාටම ලැබෙනවා කියන එකයි. ඔයා ඔයාගේ නොවන වෙනත් දෙයක් සඳහා හෝ වෙනත් පුජ්‍යලයක් හෝ වෙනත් පුජ්‍යලයන් පිරිසක් සඳහා කැප වෙනවා කියන එක අනිත් මිනිස්සු දැනගත්තොතින් ඒකෙන් වෙන්නේ ඔයාට ඒ මිනිස්සුන්ව පාලනය කිරීමට තියෙන බලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එකයි. උදාහරණයක් විදිහට හිතන්නකෝ කිසියම් ආයතනයක ප්‍රධානියෙක් තමා යටතේ සේවය කරන සේවිකාවකට ආදරය කරනවා කියලා. ඉතින් ඒ කාරණේ ඒ ආයතනයේ වැඩ කරන අනිත් මිනිස්සු දැනගත්තොතින් ඒකෙන් සිද්ධ වෙන්නේ ඒ ප්‍රධානියට ඒ අනිත් මිනිස්සුන්ව පාලනය කිරීමට තියෙන බලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එකයි. ඒ විදිහට නැතුව කිසියම් ප්‍රධානියෙක් තමාගේ හැඟීම් ප්‍රකාශ නොකර ඉන්නවනම් ඔහු සහ අනිත් පිරිස අතර සෑම විටම දුරස්ථභාවයක් පවත්වාගෙන යනවනම් මේ අනිත් පිරිස සෑම විටම අර ප්‍රධානියාගේ අවධානය දිනා ගැනීමට කටයුතු කරනවා. මේක නිසා සුළු ආරවුල් වලින් ඈත් වෙලා ඉන්න ඒ පිළිබඳව අවධානයක් දක්වනවා කියලා පෙන්වන්න. නමුත් ඔවුන්ට ඒ ආරවුල දිගටම කරගෙන යෑමට ඉඩ දෙන්න. ඒ විදිහට කරගෙන යන්න ඉඩ දීලා ඔයා පැත්තක වාඩි වෙලා නිරීක්ෂකයෙක් විදිහට බලාගෙන ඉන්න. මේ විදිහට කිසියම් කණ්ඩායම් දෙකක් ගැටෙන විදිහ පැත්තකට වෙලා බලාගෙන හිටියම ඔහුට මේ ආරවුලට අතරමැදියෙක් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හරහා ඔහුට මේ කණ්ඩායම් දෙකටම විශාල බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙනවා. මේ උපක්‍රමය සමහර ආයතන ප්‍රධානීන් විසිනුත් භාවිතා කරනවා අපිට දැක ගන්න පුළුවන්. ඔවුන් හැම වෙලාවෙම තමාගේ යටතේ සේවය කරන පිරිස අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ කරනවා. එහෙම කරලා ඒ ගැටුම් විසඳීම සඳහා අතරමැදියෙක් විදියට සම්බන්ධ වෙනවා. ඒ විදියට සම්බන්ධ වුණාම ඔහුට බොහොම පහසුවෙන්ම ඒ දෙපාර්ශ්වයටම දැඩි බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ හරහා ඔහුට ඒ ආයතනයේ කටයුතු ඉදිරියට කරගෙන යෑම විශාල පහසුවක් වෙනවා. මොකද කිසියම් ආයතනයක වැඩ කරන පිරිස අතර කිසිම මිත්‍රත්වයක් නැත්නම් ඔවුන්ට තියෙන හොඳම සම්බන්ධතාවයේ තියෙන්නේ ඔවුන්ගේ ආයතනයේ ප්‍රධානියා සමග විතරයි නම් ඒ ප්‍රධානියට ඒ හරහා විශාල බලයක් ලැබෙනවා. අයවෙනි ප්‍රධානම අදහස තමයි ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කිරීම වඩා සුදුසුයි කියන එක. වචන හරහා අන් අයට සමීප වීමෙන් වළකින්න. මොකද ඔයා අනිත් පුජ්‍යලයන් සමග වැඩිපුර කතා කරන තරමට ඒ පුජ්‍යලයන්ට ඔයාව බොහොම හුරුපුරුදු පුජ්‍යලයෙක් බවට පත් වෙනවා. ඒ මගින් ඔයාට ඒ පුජ්‍යලයන්ව පාලනය කිරීමට තියෙන හැකියාවත් අඩු වෙලා යනවා. අඩුවෙන් කතා කිරීම මගින් බලවත් පුජ්‍යලයන් අන් අයව ආකර්ෂණය කරගන්නවා වගේම ඔවුන්ව බියට පත් කරනවා. මෙන්න මේ හේතුව නිසා තමයි බොහෝ ආයතන ප්‍රධානීන් තමා යටතේ වැඩ කරන සේවකයන් සමග වැඩිපුර කතාවට නොයන්නේ. හැම වෙලාවෙම ඔවුන්ගෙන් පුළුවන් තරම් දුරස්ව සිටීමට කටයුතු කරන්නේ. හත්වෙනි වැදගත්ම කාරණය තමයි බොහොම ඍණාත්මකව සිතන පුජ්‍යලයන් ඇසුරු කිරීමෙන් වැළකීම. මොකද ඕනෑම පුජ්‍යලයකට තමාව බොහොම ලේසියෙන් විනාශ කර ගැනීමට තියෙන හොඳම මාර්ගය තමයි ඍණාත්මක පුජ්‍යලයන්ව ඇසුරු කිරීම. මේ වගේ පුජ්‍යලයන් බොහොම අවාසනාවන්ත දුක්ඛිත තත්වයට පත් වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ වැරැද්දෙන් නෙවෙයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. නමුත් මේ විදිහට ඍණාත්මකව හිතන මිනිස්සු තමුනුත් තමුන්ගේ වටේ ඉන්න අයවත් විනාශ කිරීමට බොහොම ක්‍රියාශීලීව වැඩ කරනවා. සමහර විට මේ විදිහට ඍණාත්මකව හිතන මිනිස්සුන්ට තමන්ගේ වටේ ඉන්න අයගේ ජීවිත විනාශ කිරීමට අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් කෙනෙක් මේ විදිහට ඍණාත්මකව හිතන පුජ්‍යලයෙක්ව ආශ්‍රය කරනවා නම් ඔහුටත් ඒ ඍණාත්මකව හිතන පුජ්‍යලයාගේ මානසිකත්වය, ඔහුගේ හැඟීම්, ඔහුගේ විශ්වාසයන් බෝවන බව මතක තියාගන්න. ඒක නිසා හොඳම දේ තමයි මේ විදිහේ ඍණාත්මක පුජ්‍යලයන්ගෙන් පුළුවන් තරම් ඈත් වීම. කිසිම වෙලාවක ඔවුන්ට උදව් කිරීමට, ඔයා පිළිබඳව ඔවුන්ට පැහැදිලි කිරීමට හෝ කිසියම් මත ගැටුමක් ඔවුන් සමග ඇති කර ගැනීමට උත්සාහ කරන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ ඔවුන්ගේ මේ ඍණාත්මකව හිතන රෝගය ඔයාටත් බෝ වෙන එකයි.
ඒක නිසා පුළුවන් තරම් ඒ වගේ පුජ්‍යලයන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමෙන් වළකින්න. ඒ වගේම දැනටමත් ඔයාගේ ජීවිතයේ ඉන්න ඒ වගේ පුජ්‍යලයන්ගෙන් හැකිතරම් ඈත් වීමට උත්සාහ කරන්න. ඒ වෙනුවට ධනාත්මකව හිතන පුජ්‍යලයන්, බුද්ධිමත් පුජ්‍යලයන්, දැනුමෙන් පරිපූර්ණ පුජ්‍යලයන්ව ඇසුරු කිරීමට උත්සාහ කරන්න. මොකද ඒ වගේ සාර්ථක පුජ්‍යලයන්ව ඇසුරු කරාම ඔවුන්ගේ තියෙන හොඳ ලක්ෂණ ඔයාටත් ආසාදනය වෙන්න පුළුවන්. ඒ මගින් ඔයාවත් බොහොම පහසුවෙන් සාර්ථක පුජ්‍යලයේ බවට පත් කරાવી. අටවෙනි ප්‍රධානම අදහස තමයි ඔයාට අවශ්‍ය දේ සිදු කර ගැනීම සඳහා සෑම විටම මිනිසුන්ගේ දයාව හෝ අගය කිරීම ඉලක්ක කරනව වෙනුවට ඔවුන්ගේ ආත්මාර්ථකාමීත්වය ඉලක්ක කරන්න. ඔයාට කිසියම් පුජ්‍යලයෙකුගෙන් උදව්වක් ලබා ගැනීමට අවශ්‍යයි නම් ඔයාට අවශ්‍ය කරන දේ මොකක්ද කියන එක වගේම ඒ පුජ්‍යලයාට අවශ්‍ය කරන දේ මොකක්ද කියන එකත් වෙන්වෙන්ව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඕනෑම මිනිසෙට තමන් කැමති දෙයක්, තමන් ආශා කරන දෙයක්, තමන්ට අවශ්‍ය දෙයක් තියෙනවා. ඉතින් ඔයා කිසියම් පුජ්‍යලයෙක් සමග කතා කරද්දී ඒ පුජ්‍යලයා ආශා කරන දේ, ඒ පුජ්‍යලයාට අවශ්‍ය දේ ඉලක්ක කරලා කතා නොකරොත්ින් ඒ පුජ්‍යලයාට ඔයාව පේන්නේ ඔහුගේ කාලය විනාශ කර දමන පුජ්‍යලයෙක් විදියටයි. මේක නිසා බොහෝ වෙලාවට ඔයා උදව් ඉල්ලලා කෑ ගැහුවත් කවුරුවත් ඔයාට සවන් දෙන එකක් නැහැ. මොකද අනිත් මිනිස්සුන්ටත් ඒ මිනිස්සුන්ගේම කියලා ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා. ඔවුන් ඒ පිළිබඳව වද විය යුතු වෙනවා. ඒක නිසා ඔයා කිසියම් පුජ්‍යලයෙකුගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පුජ්‍යලයාට අවශ්‍ය කරන්නේ මොකක්ද? ඒ පුජ්‍යලයා ආශා කරන්නේ මොනවටද කියලා දැනගන්න. ඊට පස්සේ ඒ දේ ඔයාට ලබා දෙන්න පුළුවන්ද කියලා බලන්න. අන්න එහෙම ලබා දෙන්න පුළුවන් නම් ඔයා ඒ දේ ලබා දෙන තාක්කල්ම ඒ පුජ්‍යලයන් ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් කරાવી. මේක උදාහරණයකින් පැහැදිලි කරනවා නම් බූරුවලව ඔයාට කරත්තේ ඉදිරියට ඇදගන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ බූරුවට ඉස්සරහින් කැරට් අලයක් එල්ලලා තියෙන එකයි. ඉතින් බූරුව කැරට් අලය කන්න කැමති නිසා මේ කැරට් අලය එල්ලලා තියෙන කල්ම බූරුව කරත්තේ ඇදගෙන ඉදිරියට යාවි. ඉතින් කෙනෙකුගෙන් ඔයාට යම්කිසි දෙයක් අවශ්‍යයි නම්, යම්කිසි උදව්වක් අවශ්‍යයි නම් ඔයාට කරන්න තියෙන්නේ මේ දෙම තමයි. නමුත් මේ දේ සිදු කරන්න කලින් ඔයා වඩා පරිස්සම් විය යුතු වෙනවා. මොකද මෙතනදී සමහර පුජ්‍යලයන් ඔවුන්ගේ ත්‍යාගශීලී බව නිසා, ඔවුන්ගේ පරාර්ථකාමී බව නිසා ඔයාට උදව් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා උදව් ඉල්ලන්න යන්නේ ඒ වගේ පුජ්‍යලයෙක්ගෙන් නම් ඔවුන්ගේ පරාර්ථකාමීත්වය, ඔවුන්ගේ ත්‍යාගශීලී බව තමයි ඉලක්ක කරගත යුතු වෙන්නේ. නමුත් එහෙම කිසිම ත්‍යාගශීලී බවක් නැති, කිසිම පරාර්ථකාමී බවක් නැති, තමන් ගැන විතරක්ම හිතන බොහොම ආත්මාර්ථකාමී පුජ්‍යලයෙකුගෙන් ඔයා කිසියම් උදව්වක් ලබා ගන්න යනවා නම් ඔයා ඉලක්ක කරන්න ඕනේ ඔවුන්ගේ ආත්මාර්ථකාමී බවයි. ඒ හරහා ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීලා ඔයාට අවශ්‍ය දේ ඔවුන්ගෙන් ලබා ගැනීමට උත්සාහ කළ යුතු වෙනවා. නවවෙනි අදහස තමයි ඔයාගේ තරඟකරුවා, එහෙම නැත්නම් ඔයාගේ විරුද්ධවාදියාව පරාජය කිරීමට ඔහුව අභිවායෑමට අවශ්‍යයි නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ ඔහු පිළිබඳව හැකිතරම් තොරතුරු රැස් කරගන්න එකයි. කොටින්ම කියනවා නම් කෙනෙකුට තමන්ගේ විරුද්ධවාදියාව පරාජය කිරීමට තියෙන හොඳම අවස්ථාව තමයි ඔහුත් සමග මිතුරු වීම. එහෙම මිත්‍රත්වයක් ගොඩනගා ගත්තට පස්සේ ඔවුන් ගන්නා තීරණවලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ දුර්වලතා මොනවද, ඔවුන්ගේ අභිලාෂයන් සහ ආශාවන් මොනවද කියලා බොහොම පහසුවෙන්ම ඉගෙන ගන්නත් පුළුවන්. මෙන්න මේක නිසා තමයි අපේ කියමනකුත් තියෙන්නේ දුර ඉන්න සතුරගින් වඩා ළඟ ඉන්න මිතුරගෙන් පරිස්සම් වෙන්න කියලා. ඉතින් සමහර වෙලාවට මේ විදිහට තමන්ගේ විරුද්ධවාදියාගේ තොරතුරු රැස් කර ගැනීම සඳහා වෙනත් නියෝජිතයෙක්ව පත් කරන්න පුළුවන්. නමුත් ඒක ටිකක් භයානක වෙන්න පුළුවන්. මොකද ඒ නියෝජිතයා විසින් ඔයාට ලබා දෙන තොරතුරු නිවැරදිද කියලා ඔයා හරියටම දන්නේ නැහැ. ඒ වගේම සමහර විට ඔයා මේ විරුද්ධවාදියාගේ තොරතුරු සොයා ගැනීම සඳහා පත් කරන නියෝජිතයා ද්විත්ව නියෝජිතයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ විරුද්ධවාදියාගේ තොරතුරු ඔයාට ලබා දීලා මුදල් ගන්නවා වගේම ඔයාගේ තොරතුරු වෙන කාට හරි ලබා දීලා මුදල් ගන්නව වෙන්න පුළුවන්. ඒක නිසා මෙහෙම වෙනත් පුජ්‍යලයෙක් ලවා ඔයාගේ විරුද්ධවාදියා පිළිබඳව ඔත්තු බලනව වෙනුවට ඔයාටම ඒ දේ කරන්න පුළුවන් නම් ඒක වඩාත් සුදුසු වෙනවා. ඉතින් මේ විදිහට තමාගේ විරුද්ධවාදියාගේ තොරතුරු ප්‍රමාණවත් තරම් රැස් කරගන්න පුළුවන් නම් ඒ විරුද්ධවාදියා අපේක්ෂා නොකරන විදිහේ දෙයක් කරලා ඔහුට අලාභයක් සිද්ධ කරන්න පුළුවන්. ඔහුට දැඩි පාඩුවක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඒ හරහා ඔයාට ලොකු වාසියක් ලබා ගන්නත් පුළුවන්. 10වෙනි ප්‍රධානම අදහස තමයි ආරක්ෂා වීම සඳහා හුදකලා වීම ඉතාමත්ම භයානකයි කියන එක. සමහර විට ඔයා ක්‍රියා කරන්නේ ඔයාගේ සිතුවිලි අනුව විතරක්ම වෙන්න පුළුවන්. ඔයා ගන්නා කිසිම ක්‍රියාමාර්ගයකට අනිත් පුජ්‍යලයන්ගේ අදහස් ලබා නොගන්නව වෙන්න පුළුවන්. සමහර විට මේ අනිත් පුජ්‍යලයන්ගේ අදහස් ඔයාගේ අදහස් වලට වඩා පටහැනි, බොහොම වැරදි සහ බොහොම අඩුපාඩු සහගත අදහස් වෙන්න පුළුවන්. නමුත් ඔයාට ඒ අදහස් සැලකිල්ලට ගන්න පුළුවන් නම් ඔයාට වෙනත් දෘෂ්ටි කෝණයකින් ඔයා කරන දේ දිහා පිළිබඳව බලන්න පුළුවන් වේවි. ඒ හරහා ඔයාගේ දැක්ම තව තවත් පුළුල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාගේ නෑදෑයන්ගෙන් සහ මිතුරන්ගෙන් ටිකක් ඈත් වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් ඔයාට සමාජය සමග වැඩිපුර මුහු වෙන්න පුළුවන්. මොකද ඔයා ඔයාගේ නෑදෑයන් සහ මිතුරන් සමග ඉන්නවා කියලා කියන්නේ ඔවුන් සමාජයෙන් ඔයාව ආරක්ෂා කර ගැනීමට නිතティම උත්සාහ කරනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයා සහ සමාජය අතර තියෙන දුරස්තභාවය තව තවත් වැඩි වෙන එකයි. ඉතින් ඒ වෙනුවට ඔයාට ඔයාගේ නෑදෑයන්ගෙන් සහ මිතුරන්ගෙන් දුරස් වෙලා සමාජය ඇසුරු කරන්න පුළුවන් නම් ඔයාට මේ සමාජය වඩා හොඳින් තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හරහා ඔයාට ඔයාගේ ජීවිතයේ ඊළඟ මට්ටමට ගෙන යාමට වඩා පහසු වේවි. ඉතින් මෙන්න මේ නීති 10 තමයි මේ පොතේ සඳහන් වෙන බලය සම්බන්ධ නීති 40
48 වැදගත්ම නීති 10 වෙන්නේ. ඉතින් ඔයාලට මේ පොතේ සඳහන් වෙන ඉතුරු නීති ටිකක් දැනගැනීමට අවශ්‍යයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න කැමති නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.